ආයුබෝවන් අද දිනේදී අපි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ 2023 ඔක්තෝබර් 30 වෙනිදා 16:38ට රාහු සහ කේතුගේ රාශිගත වීමේ වෙනස ගැනයි. ඉතින් ඒ වෙනස ගැන මුලින්ම ඔබට ඉදිරිපත් කරන නාලිකාව බවට යාල් TVපත් වෙනවා. ඉතින් ඔබට තියෙන ජ්‍යොතිෂ්‍යමය අවශ්‍යතාවයන් ඒ කියන්නේ නැකත් හදාගන්න කේන්දර බලාගන්න වගේ දේවල් ඔබට පුළුවන් tire දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා කරවා ගන්නට. ඔබට වාස්තු විද්‍යාව ඉගෙන ගන්න, ජ්‍යොතිෂය ඉගෙන ගන්න, ජ්‍යොතිෂ පාඨමාලාවක් විදිහට හදාරන්න, වාස්තු විද්‍යාව පාඨමාලාවක් විදිහට හදාරන්න, මේ කටයුතු වලටත් මනෝ විද්‍යාව උපදේශණී පාඨමාලාවක් හදාරන්න ඔබට පුළුවන්කම තියෙනවා tire දිස්සන අංකය පාවිච්චි කරලා. ඉතින් රාහුගේ දශාවන් අතුරු දශාවන් විදසාවන් ආදී තත්වයන් ඒතකම කේතුගේ දශාවන් අතුරු දශාවන් විදසාවන් ආදී තත්වයන් නැති අයට මේක තියෙන බලපෑම අවමයි කියන කතන්දරයත් ඔබ මුලින්ම සිහියේ තබාගෙන අහන්නට ඕනිට අමතරව ඔබට කියන්න ඕන විශේෂිතම දෙයක් බොහෝ නාලිකාවල ඔබට දකින්න ලැබෙනවා මේ ජ්‍යොතිෂ විග්‍රහය නැතුවම එහෙම නැත්නම් ජ්‍යොතිෂ විග්‍රහය ඊටාම සුළුෙන් කියලා පලාපල විග්‍රහය අති විශාල වශයෙන් කියනවා. ඉතින් එතකොට ඔබට තීරණය කරන්න පුළුවන් ඔබ යම්කිසි කටයුත්තක් ඕනට බාර දුන්නොත් ඒ නැකතේ තියෙන ගුණාත්මක භාවය ජ්‍යොතිෂ කටයුත්තේ වාස්තු විද්‍යා කටයුත්තේ තියෙන ගුණාත්මක භාවය ගැනත් ගැටලුවක් තියෙනවා. මොකද ඒ විග්‍රහයන් ඉදිරිපත් කරන්න තු ඔවුන්ට හිතෙන දේ කියලා මේක පළක් වෙන්නේ නැහැනේ. ඔබ අනිවාර්යයෙන්ම ඒ තුළ ගැබ් වෙන ජ්‍යොතිෂ විග්‍රහයක් ඇතුළත් වෙලා ඒ ජ්‍යොතිෂ විග්‍රහය පදනම්ම තමයි ඒ කටයුතු ගැන විස්තර කරන්න. එහෙම නැතුව ජ්‍යොතිර්වේදයට හිතෙන දේ කියන දේවල් වලින් පළක් වෙන්නේ නැහැනේ. හරි, එහෙනම් අපි බලමු මේ විග්‍රහයට අදාළ තත්කාලයේ තත්වය. तत्काल केन्द्रे विशिदेवनी दीर्घानाधिपति बहुत पाते हैं बुध हेटहतर नवंशाधिपति बहुत पाते हैं सिकुर मारक ग्रह बुधवेनो बाधक ग्रह बुधवेनो चंद्रय मूल त्रिकोण बलेन चंद्रय सेम शनित मूल त्रिकोण बलेंगी बुध सह गुर मित्र बलेंगी मेवा यहाँ फल संघाइता हमें दायक तत्व यहाँ पात फल उबट लबेन लंगावन तत्व ඊළඟට බැලුවොත් එහෙම යුරේනස් මේෂේ කැති පළමු වෙන නැකත රවි අධිපති වෙමින් උපාධිපති චන්ද්‍ර බවට පත් වෙමින් සිටින්නේ. නෙප්චුන් මීනේ පෝකුටුප 4 වෙනි පාදේ ගුරු අධිපති වෙමින් උපාධිපති කුජ බවට පත් වෙමින් සිටින්නේ. ඉතින් මේ තත්වයන්ගේ බලයත් ඒත් එක්කම බැලුවොත් එහෙම මේෂේ සතුරු අස්විද නැකතේ පළමුවෙනි උපවේශන අවස්ථාවේ කේතු අධිපති වීමෙන් උපාධිපති කේතු බවට පත් වෙමින් ඉඳලා මේ රාහු පත් වෙනවා මීන රාශිගත වෙනවා මුට අවස්ථාවට රේවතී 4 වෙනි පාදයට ගමන අවස්ථාවට අධිපති බුද වෙනවා උපාධිපති බුද බවට පත් වෙනවා කේතුගේ වෙනස් වීම ගැන බැලුවොත් එහෙම තුලාවේ ඉඳලා කන්‍යාවට යෙදෙනවා සතුරු ඉඳලා මුට අවස්ථාවට එනවා සිතනකතේ තුනේ සිට සිතනකතේ දෙවැන්නට එනවා ඒත් එක්කම නිද්‍රා අවස්ථාවේ සිට ගමන අවස්ථාවට එනවා අධිපති කුජ අධිපති කුජ උපාධිපති බුද්ධ උපාධිපති බුද්ධ ඉතින් ඒ තත්ත්වයන් තමයි පවතින්නේ ඉතින් මේ ආකාරයට මේ ග්‍රහයන්ගේ පවතින ඒ තත්කාලයේ ස්වභාවය ඔබගේ පලාපල විග්‍රහයට ඇතුළත් වෙනවා ඉතින් ඒ ආකාරයට අපි ඔබගේ පලාපල විග්‍රහය ඉතාමත්ම නිවැරදි තැන්ට යොමු කරන්නට අවශ්‍ය ජ්‍යොතිෂ්‍යමය වටපිටාව නිර්මාණය කරගෙන තමයි මේ පලාපල විග්‍රහයන් ඔබට ගෙනෙන්නේ. ඒත් සමගම විශේෂයයි මේ රාහු සහ කේතු කියන ග්‍රහයන්ගේ ස්වභාවයන්ගේ වෙනස් වීම. දැන් ඔබ විවිධ නාලිකාවල දකින්නවා ඇති එක ග්‍රහය බුධ මාරුණා, චන්ද්‍රයා මාරුණා, වෙන තව ග්‍රහය මාරුණා කියලා හැමදාම නිරන්තරයෙන් සතිපතා ඔබට එන පලාපල විග්‍රහයන් ඕනෑ තරම් විවිධ නාලිකා ඔස්සේ. නමුත් අපි මේ සියල්ල ඔබට ඉදිරිපත් කරන්නේ ඒ කාලාට අදාළව දීර්ඝකාලීනව සලකා බලලා. මොකද මේ පලාපල විග්‍රහයක් ග්‍රහයක් මාරු වෙච්ච පරිදි වෙනස් වෙන්න බැහැනේ. මොකද එහෙම වෙනස් වෙනවා නම් ඒ කෙනාට ඒ දශාභුක්තියක් හරි එහෙම නැත්නම් විශේෂිත බලපෑමක් හරි විශේෂිත තත්ත්වයක් වෙන්න ඕනේ ග්‍රහයාගේ මාරුව සිදු වෙද්දී. එවැනි නැතුව හැම ලග්නයකට විවිධ පලාපල හැම සතියෙම නිර්මාණය වෙන්නට හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා ඒ කාරණා ගැන බුද්ධිමත් ප්‍රේක්ෂක ඔබ නිසි ආකාරයෙන් දැන කියාගෙන එහෙම නැත්නම් ඒ ගැන හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ඔබ දැන් යම් ගුණාත්මක කටයුත්ත බාර දුන් කෙනා යම් කිසි විදිහකින් නැකතක් හිතන්නකෝ විවාහ නැකතක් කියලා. ඉතින් එවැනි නැකතක පවා නිසි පරිදි ගුණාත්මක භාවයෙන් යුතුව ජ්‍යොතිෂ්‍ය කරුණු කාරණා නැත්තම් ඒ නැකත පවා සුභ වෙන්නට තියෙන ඉඩකඩ අවම වෙනවා. ඉතින් ඒ නිසා ඒවා දැනුම පදනම් සිදුවන කටයුතු නිසා ඒ ගැන විශේෂ අවධානය යොමු කිරීම ඉතාමත්ම අවශ්‍ය කාලයක්. ඉතින් එහෙනම් අපි බලමු ඔබගේ ලග්නයට අදාළව
කොයි විදිහ බලපෑමක් ඇති වෙනවද කියන කාරණේ මේ විග්‍රහය තුඩි. මීන ලග්න හිමි විවාහ අපේක්ෂිතයන් ගැනයි දැන් කතා බහ කරන්නේ. විවාහ බලාපොරොත්තු ඉටු කර ගැනීම වාසනාවන්ත කාලයක් විතර ඔන්න ඔබට තියෙන්නේ. විවාහ නැකත් පිළිබඳ වැඩි සැලකිල්ලෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. රැකී රක්ෂා ගැනයි දැන් අවධානය ආයතනික කේලම් දෝෂාරෝපණ ඇති වෙන කාලයක්. ආයතන ප්‍රධානීන්ගේ සහයෝගය ඔබට හිමි වෙනවා. ගෘහ ජීවිතය ගැන අවධානයේදී පවුලේ අයෙකුගේ හදිසි වියදමක් ඇති කරන තත්වයකුයි තියෙන්නේ. ඥාති උපකාර පවුලට හිමි වෙනවා. අධ්‍යාපනය ගැන අවධානය යොමු කරමු. උසස් අධ්‍යාපනයේ නිරත අයට බාධා කාලයක් විදිහට පේන්නන්නේ. ප්‍රාථමික අධ්‍යාපන ශිෂ්‍යත් විභාගයේ දරුවන්ට අධ්‍යාපනය සඳහා වත් පිළිවෙත් ඉටු කිරීම සුදුසු කාලයක් විදිහට කියන්නට ඕනේ. ධනය සම්බන්ධව අවධානය යොමු කරද්දී ධනාත්මක චින්තනයේ ව්‍යාපාරික කටයුතු හා සම්බන්ධ ආදායම් ක්‍රමශීලී පාලුතෙන් නිර්මාණය වෙන කාලයක් විදිහට කියන්න පුළුවන්. තැන්පත් ධනය වැඩි වර්ධනට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගන්නවා ඔබ. ඔබගේ ඒ ජන්ම පත්‍රයේ තියෙනවා උපන් දිනය, උපන් තැන, උපන් වේලාව, උපන් නගරය. මෙන්න මේක අනුකරණ ටික අපිට WhatsApp පණිවිඩය තිරේ දිස්සන අංකයට යොමු කළොත් ඔබගේ අදාළ මෙහෙනත ඔබටම අදාළ වෙච්ච පලාපල විග්‍රහය මොන වගේද, කොයි විදිහේ බලපෑමක්ද තියෙන්නේ කියන කාරණා අපිට පැහැදිලිව ඔබට කියලා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් gedare ඉඳන් ඔබට ඒක හරියට කරගන්න පුළුවන්. ඉතින් නැකත් හදාගන්න දේවල්, නිවාසයේ වාස්තුත්වය බලාගන්න දේවල්, වාස්තු පාඨමාලාවක් හදාගන්න දේවල්, ජ්‍යොතිෂ පාඨමාලාවක් හදාගන්න දේවල්, ඒත් සමගම ඔබට මනෝවිද්‍යා උපදේශනයේ සම්බන්ධව පාඨමාලාවට සම්බන්ධ වෙන දේවල්, ඒ සියල්ලම ඔබට කරක් කියා ගන්නට පුළුවන්කම තියෙන තිරේ දිස්සන අංකය හරහා. ඉතින් අපි ඔබට ප්‍රාර්ථනා කරන ඔබගේ ඒ ගෘහ ජීවිතයේ ඒ සියලුම කටයුතු අතිශය සාර්ථක වන තැනකට යොමු වෙන සතුටින් සාමදානයෙන් යුතුව පවුලේ කටයුතු කරන්නට ඔබට හැකියාව, ශක්තිය, ධෛර්ය නිර්මාණය වෙන්නට. අධ්‍යාපන කටයුතු වල නියැලෙන ඔබගේ අධ්‍යාපන ජයග්‍රහණයන් විදේශ ශිෂ්‍යත් අපේක්ෂාවන් මේ සියල්ලම ඔබ බලාපොරොත්තු වන ආකාරයට ඉෂ්ට සිද්ධ කරගන්නට හැකියාව, ශක්තිය ලැබෙන ප්‍රාර්ථනා කරනවා. ඒ සමග ඔබ බලාපොරොත්තු වෙන රැකියාවේ උසස් වීම, එහෙම නැත්නම් විදේශගත වීම, විදේශ රැකියාව ලබා ගැනීම, මෙන්න මේ කියන කාරණාත් ඔබ රැකියාවේ ඒ ලබන්නට નિયમિત ඒ සියලුම තත්වයන් අතිශය සාර්ථක ආකාරයට ඔබට ළඟා වෙන්නට ලැබෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ බලාපොරොත්තු වෙන නව ආයෝජනයන් සිදු කිරීම, ඔබ බලාපොරොත්තු වෙන නව මූල්‍යපායන් දිනු කිරීම, ඔබ බලාපොරොත්තු වෙන අලුත් කොටස් වෙළඳපොළට ප්‍රවේශ වීම, එහෙම නැත්නම් අලුතෙන් ඒ ආයෝජන කටයුතු ප්‍රාග්ධන යෙදවීම ආදී ඒ සියල්ලම ඔබ බලාපොරොත්තු වෙන ආකාරයටම අතිශය සාර්ථක වෙන්නට අපි ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් ඔබගේ ඒ ජීවිතේ ජයග්‍රාහී තත්වයකට පත් වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගම ඒ සඳහා සියලුම මේ සබහා ධර්මයේ පව ආශිර්වාදය ඔබට ලැබෙන්නට පතමි. අද දිනේ වැඩසටහනින් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන්.